මේ අවුරුද්ද පටන් ගන්නවත් එක්කම දෙවනි වීඩියෝ විදියට මට කරන්න හිතුණා පොඩ්ඩක් වෙනස් විදිය මාතෘකාවක් හැබැයි වෙනස් විදිය මාතෘකාවක් කියන්නේ මේක වැඩි දෙනෙක් එච්චර හිතන්නේ නැති මාතෘකාවක් වෙන්න පුළුවන් හැබැයි අපි මේ මාතෘකාව ගැන ඇත්තටම චිත්‍ර අඳින්දි හිතන්න ඕන ඉතින් අපි අද කතා කරන්නේ එතික්ස් ගැන නැත්නම් සදාචාරය ගැන මට සදාචාරය ගැන අපේ channel එකේ කතා කරන්න සිද්ධ වෙච්ච හේතු ගොඩක් තියෙනවා ඒ හේතු අපි එකින් එකට කතා කරලා දැනගමු පළවෙනියටම අපිට කතා කරන්න පුළුවන් අපි චිත්‍ර අඳින චිත්‍ර ශිල්පීන් විදියට කොහොමද අපේ සදාචාරය හදාගන්නේ කියලා මමත් මුල් කාලේදී ගොඩක් මේ විදිය සදාචාර විරෝධී වැඩ කරලා තියෙනවා තාමත් නොදැනුවත්ව සමහර අවස්ථාවදී සිද්ධ වෙන්න පුළුවන් හැබැයි අපි මේ සදාචාර විරෝධී විදියට වැඩ කරන එක ගොඩක් අවම කරගන්න ඕන ඉතින් මට ඉස්සරවලාම කියන්න පුළුවන් අපි කාගේ හරි චිත්‍රයක් නැවත අඳිනවනම් ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඕල්ඩ් මාස්ටර් කෙනෙක්ගේ නැත්නම් වෙනත් චිත්‍ර ශිල්පියෙක්ගේ චිත්‍රයක් නැවතත් අපි ඒ චිත්‍රය දිහා බලාගෙන පිටපත් කරනවා නම් අපි දැනගන්න ඕන ඒ අදාළ පුද්ගලයාට ක්‍රෙඩිට්ස් දෙන්න නැත්නම් ඒ පුද්ගලයාගෙන් අවසරයක් ගන්න දැනගන්න ඕන අවසරයක් ගන්න බැරි නම් අඩුම තරමේ ක්‍රෙඩිට්ස් දෙන්න ඕන ඒ පුද්ගලයාට මොකද ප්‍රථම නිර්මාණය නැත්නම් අපිට දෙවැනි නිර්මාණය කරන්න හැකියාව කිසිසේත්ම ඇති වෙන්නේ නැහැ ඒ නිසාම තමයි අපි එකටම ඉස්සර වෙලාම චිත්‍රය ඇඳපු ඒ ශිල්පියාගෙන් අවසර ගන්න ඕනේ ඊළඟට අපි කතා කරොත් අපි ෆොටෝ භාවිතා කිරීම සම්බන්ධව නැත්නම් ඡායාරූපයක් අනිවාර්යයෙන්ම ගන්න ඡායාරූප ශිල්පියෙක් එක්ක අපිටම ගන්නත් පුළුවන් ගොඩක් වෙලාවට අපිට අන්තර්ජාලයේදී හම්බ වෙන ඡායාරූප ඒ වගේම තමයි සෝෂල් මීඩියා ඇතුලේ හම්බ වෙන ඡායාරූප අපි අපේ චිත්‍රවලට පාවිච්චි කරනවා ඉතින් ගොඩක්ම වෙලාවට අන්තර්ජාලයෙන් ගන්න ඡායාරූපවල මුල් ඡායාරූප ශිල්පියා අඳුර ගන්න විදියක් අපිට නැති වෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවක් හැරුණුකොට අපිට හම්බෙන හැම වෙලාවකම අපිට ඡායාරූප ශිල්පියාට අඩුම තරමේ ක්‍රෙඩිට්ස් දෙන්න පුළුවන් නම් ඒක ගොඩක් වටිනවා. ඒ වගේම තමයි සෝෂල් මීඩියා වගේ ප්ලැට්ෆෝම් එකකින් අපි චිත්‍රයට අදාළ රෙෆරන්ස් ඉමේජ් එක ඩවුන්ලෝඩ් කරගන්නවා නම් ඒකට අදාළ ඒ සෝෂල් මීඩියා වලට ඒ රෙෆරන්ස් ඉමේජ් එක අප්ලෝඩ් කරපු ඒ තැනත්තගෙන් නැත්නම් ඒ ඡායාරූප ශිල්පියා ගෙන් අවසරයක් ගන්නව නම් විමසනව නම් ඒක ගොඩක්ම හොඳයි ඒ වගේම තමයි ඒක සදාචාර සම්පන්නයි එහෙම නැතුව අපි ඒ ඡායාරූපය ගත්තොත් ඇත්තටම එතන ඇති සදාචාරයක් නැහැ අපි නිකම්ම වෙන කෙනෙක්ගේ ඡායාරූපයක් ඇඳ විතරක් වෙනවා ඉතින් ඔයාට පස්සේ කාලෙකදී ගැටලු සිද්ධ වෙන්නත් පුළුවන් ගොඩක් වෙලාවට සමහර ෆොටෝග්‍රැෆර්ස්ලා සමහර ආටිස්ට්ලා කැමති නැහැ ඒ කට්ටෙන්ගේ චිත්‍ර නැවත නැවත කොපි කරනවට සමහර ආටිස්ට්ලා කැමති නැහැ සමහර ෆොටෝග්‍රැෆර්ස්ලා කැමතිත් නැහැ යා බින්දුර වෙනත් අරමුණු සඳහා භාවිත කරනවට ගොඩක් වෙලාවට අපි එම ඡායාරූප රූපය භාවිතා කරලා චිත්‍රයක් ඇඳලා ඒ චිත්‍රය සේල් කරන්න පුළුවන්. එතකොට ඒකෙන් අපිට ආදායමක් හම්බ වෙනවා. ඒ කියන්නේ අපි මූල්‍යමය පරමාර්ථයකට තමයි මේ දේවල් පාවිච්චි කරන්නේ. එතකොට අපි ලොකු අසාධාරණයක් කරලා තියෙනවා. අර ඉස්සර වෙලාම මේ ෆොටෝ එක නැත්නම් මේ ඡායාරූපය ගත්ත ෆොටෝග්‍රැෆර්ට. ඉතින් එතනදීත් ඔයාට අවසරයක් ගන්න පුළුවන් නම් ගොඩාක් හොඳයි. අඩුම තරමේ ඒ කෙනාට ක්‍රෙඩිට්ස් දෙන්න. එයාට කතුරු භාගයක් දෙවන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. Taman ඇඳපු චිත්‍රයෙන්. මේ එතික්ස් කියන කාරණාව ඇතුලේ අපිට තව ගොඩක් දේවල් කතා කරන්න තියෙනවා. ඉස්සරලාම කියන්න ඕනේ එතික්ස් විතරක් නෙමෙයි මේවා බුද්ධිමය දේපල. අපි චිත්‍රයක් ඇඳලා ඡායාරූපයක් කවුරු හරි ගනිපු ඡායාරූපයක් නැවත පිටපත් කළත් මේ හැම දෙයක්ම වෙන කෙනෙක් තමන්ගේ කුසලතාවය ඒ වගේම තමන්ගේ දැනුම ආකල්ප හැම දෙයක්ම මෙහෙවල නිර්මාණය කරපු දෙයක්. ඡායාරූපයක් වුණත් වෙන තැනක තියෙන දෙයක් ඡායාරූපයෙන් නැගුවත් එයා ඒ අවස්ථාවේදී ඡායාරූප ශිල්පියා ලබා ගන්න කෝණය ඒ වගේම තමයි එතන ආලෝක තත්ත්වය තමාගේ කැමරාව කොහොමද හසුරුවන්නේ කියන ඒ හැම දැනුමක්ම කැටි කරලා තමයි එයා ඒක ඡායාරූපයකට නගන්නේ. එතකොට එයා ඒකට ගොඩක් මහන්සි වෙලා තියෙනවා. ඒ මහන්සි වෙච්ච දෙයට අපි වටිනාකමක් දෙන්න ඕන. ඉතින් ඔයාට පුළුවන් නම් හැම වෙලාවකම ඔයා අඳින්න ගන්න ඡායාරූපයට ක්‍රෙඩිට්ස් දෙන්න. ඒක ගොඩක් වටිනවා. ඒක ඇවිල්ලා හොඳ පුරුද්දක්. මමත් මීට කලින් මේ සම්බන්ධව ලොකු දැනුවත් වීමක් තිබුණ නෑ. ඒ ගැන වැඩි හිතුවෙත් නෑ. හැබැයි මට මේ සම්බන්ධව වැටහුණු වෙලාවේ සහ Facebook post එකකින් පස්සේ තමයි මාත් ගොඩක් වෙනස් වෙන්න පටන් ගත්තේ මේ ethics සම්බන්ධව. අනිත් කාරණාව තවත් කෙනෙකු ඇඳපු ඡායාරූපයක් සෝෂල් මීඩියා හරහා ෂෙයා කිරීමක් නොකොට ඒ ෆොටෝ එක අදාළ ෆොටෝ එක ඩවුන්ලෝඩ් කරලා නැවත පළ කිරීමේදී තමන්ගේ ප්‍රොෆයිල් එකකින් නැත්නම් තමන්ගේ කවුන්ට් එකකින් නැවත පළ කිරීමක් සිද්ධ කරද්දී එහෙමත් නැත්නම් තමන්ගේ වෙබ් අඩවියක පළ කරද්දී ඒ අදාළ
පුද්ගලයාගෙන් නැත්නම් ඒ ආටිස්ට්ගෙන් අවසරයක් ගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. මට මේකට හොඳ උදාහරණයක් දෙන්න තියෙනවා. හැබැයි මම මෙතෙන්දී නම් ගම් මොනවත් සඳහන් කරන්නේ නැහැ. හැබැයි එක්තරා Facebook page එකක් හරහා මගේ මිත්‍ර දක්ෂ චිත්‍ර ශිල්පියෙක්ගේ චිත්‍රයක් පළ කරලා තිබුණා ඒ කට්ටියන්ගේ page එකේ. එතකොට ඒ page එකට පළ කරලා තියෙන්නේ ඒ ශිල්පියාගෙන් කිසිම අවසරයකින් තොරව. ඒ ශිල්පියා දන්නෙත් නැහැ මෙහෙම post එකක් පළ කරලා තියෙනවා කියලා. ඒ වගේම තමයි අපි හැමෝම දන්නවා අද කාලේ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ මේ ඉන්ටර්නෙට් නැත්නම් දත්ත සහ තොරතුරු පදනම්ව. ඉතින් මේ තොරතුරු ලෝකයේදී අපි වැඩ කරගෙන යනකොට අපේ ආටිස්ට්ලා වුණත් ගොඩක් වෙලාවට මේ සෝෂල් මීඩියා නැත්නම් සමාජ මාධ්‍යත් එක්ක ක්‍රියාකාරී. ඉතින් මේ විදිහේ ක්‍රියාකාරී කෙනෙක් තමයි මම මේ කියන මගේ මිත්‍ර දක්ෂ චිත්‍ර ශිල්පියා. ඉතින් ඔහුට එක අවස්ථාවකදී ඔන්න ඔය සිද්ධිය සිද්ධ වෙනවා. ඔහු දන්නෙත් නැහැ ඔහුගේ account එකේ තිබිච්ච නැත්නම් ඔහුගේ profile එකේ තිබිච්ච image එකක් download කරලා ප්‍රසිද්ධ එක් page එකක එක පළ කරනවා. හැබැයි ඔබ දන්නවා ඇති අපි කවුරුවත් ගොඩක් වෙලාවට ඔය page වල ඔය හැම දෙයක්ම පළ කරන්නේ views ගන්න reach එක හදාගන්න. වැරද්දක් නෙමෙයි. හැබැයි ඒ කට්ටියන්ට අහන්න තිබුණා ඒ page එකේ admin ට අහන්න තිබුණා මෙයාගෙන් මම මේ චිත්‍රය ගන්නද එපාද කියලා. නැත්නම් ඔහුව දැනුවත් කරන්න තිබුණා. අඩුමතරමේ credit එකක් දීලා තිබුණා. credit එකක් දීලා තිබුණා. ඒ වගේම තමයි බරපතලම කාරණාව එයාගේ account එක mention කරලා තිබුණා. ඉතින් එතෙන්දි සිද්ධ වෙච්ච ලොකුම හානිය තමයි එයාගේ account එකට ලොකු traffic එකක් ඇවිල්ලා. ඒ කියන්නේ දක්ෂ චිත්‍ර ශිල්පියෙක්ගේ අති දක්ෂ ලෙස නිමවුණු චිත්‍රයක් තමයි පළ කරලා තිබුණේ. ඉතින් ඒ චිත්‍ර ශිල්පියා කවුද කියලා බලන්න ගොඩක් ප්‍රේක්ෂක ජනතාවක් එයාගේ personal profile එකට log වෙලා තියෙනවා. ඉතින් අන්න ඒ අවස්ථාවේදී ඇතිවෙච්ච traffic එක නිසා සතියකට ආසන්න කාලයකට මේ මගේ මිත්‍රයාගේ profile එක block කරලා දාලා තිබුණා. ඒ block කිරීම සිද්ධ කරලා තිබුණේ Facebook ආයතනය විසින්මයි. මොකද ඒ වගේ අවස්ථාවලදී Facebook වගේ ආයතනයක් data security ගැන හිතනවා. ඉතින් මේ විදියට අනවශ්‍ය විදියට හිතා ගන්න බැරි විදියට traffic එකක් account එකකට එනකොට ඒ account එක ඒ කට්ටිය తాවකාලිකව block කරන්න වග බලා ගන්නවා. ඉතින් ඒ වගේ වැඩක් තමයි මෙයාටත් උනේ. මම කිව්වනේ මේ තොරතුරු ලෝකේ වැඩ කරනකොට අපේ ආටිස්ට්ලාත් මේ තොරතුරුත් එක්ක තමයි වැඩ කරන්නේ. ඉතින් මේ වගේ අවස්ථාවක වෙච්ච දෙයක් තමයි මෙයාට මෙයාගේ වැඩවලින් 150කට වඩා කරගන්න බැරුව හිර වෙනවා අර සතිය ඇතුළත. සතියක් කියන්නේ පොඩි කාල වේලාවක් නෙමෙයි ලොකු කාල වේලාවක්. ඉතින් එයාගේ ගොඩක් බිස්නස් හිර වෙන්න පටන් ගන්නවා. ඒ වගේම තමයි එයාගේ චිත්‍ර ඇඳීම් කටයුතු වලට ඒ නියැලෙන ඒ වැඩ ටික කරගන්න බොහොම මාරු වෙන ඔය සතිය ඇතුළ කාලේ. ඉතින් ඔය ethics කඩ වෙච්ච නිසා වෙච්ච එක සිද්ධියක්. හැබැයි මෙයා නීතිමය කාරණාවකට ගියා නම් ඔය page එකේ අයිතිකාර මහත්මයාට ලොකු අමාරුවකට වැටෙන්න සිද්ධ වෙනවා. ඉතින් මගේ මිත්‍රය ඒ වගේ දෙයකට ගිහිල්ලා තිබුණ නැහැ. ඔහු කෙලින්ම page admin ට කතා කරලා මේ ප්‍රශ්නේ විසඳගෙන තිබුණා. හැබැයි ඒක කරන්න පුළුවන් වුණේ අර block එක අයින් වෙලා ටික කාලයකට පස්සේ. ඉතින් මෙන්න මේ වගේ දේවල් ගොඩක් වෙලාවට සිද්ධ වෙන්න පුළුවන්. ඒක එක් අවස්ථාවක් විතරයි. හැබැයි ඔයා අනුන්ගේ චිත්‍රයක් තමන්ගේ page එකක නැත්නම් තමන්ගේ account එකක පළ කරනවා නම් ඒ අදාළ මුල් හිමිකරු නැත්නම් අදාළ මුල් නිර්මාපකයා අවසර ගන්න අනිවාර්යෙන්ම එහෙම කරගන්න බැරුණොත් ඒක කරන ලොකු අපරාධයක්. මොකද පස්සට පසුත වෙන්නත් වෙන්න පුළුවන් සමහර ශිල්පීන්ගෙන්. මොකද ඔවුන් ගොඩක් ප්‍රයිවසි ගැන හිතන්න පුළුවන්. ඒ වගේම තමන් කරන වැඩ කටයුතු ගැන ගොඩක් හිතන්න පුළුවන්. හැබැයි ඔයාට හිතන්න පුළුවන් මේ වෙලාවකදී අනේ page එකෙන් කරේ ලොකු දෙයක් නේද? අරයට තා publish වෙන්න තිබුණා. ඒ වගේ කතාවක් හිතන්න පුළුවන්. හැබැයි page එකක් වගේ දෙයක් ඒ වගේ දෙයක් පාවිච්චි කරන්නේ තමන්ට publish කරන්න ඕන නිසා නෙමෙයි. මෙයා ප්‍රසිද්ධියට පත් කරන්න ඕන නිසා නෙමෙයි ඒ වගේ දෙයක් කරන්නේ. අර ఫోటో එක පාවිච්චි කරලා තමාගේ page එකේ reach එක වැඩි කරගන්න ඕන නිසා. ඉතින් ගොඩක් shares යනවා මේ වගේ වෙලාවකට. එක අතකින් බැලුවොත් ප්‍රසිද්ධියත් හම්බ වෙනවා. හැබැයි ඒ ප්‍රසිද්ධිය తాවකාලිකයි. චිත්‍ර ශිල්පීන් වශයෙන් අපි හැමෝම දන්නවා මේ වගේ ලැබෙන ප්‍රසිද්ධියක් වැඩි කාලයක් කතාබහට ලක් වෙන්නේ නැහැ. බොහොම తాවකාලිකයි. తాවකාලික ඉවර වෙනවා. හැබැයි ඊට වඩා අර සතිය අරයට වටින්න ඉඩ තිබුණා. ඉතින් තව චිත්‍ර ශිල්පියෙක් වශයෙන් ඔයත් ඔයාගේ page එකේ ජාත්‍යන්තර චිත්‍ර ශිල්පියෙක්ගේ ජාත්‍යන්තර මට්ටමේ චිත්‍ර ශිල්පියෙක්ගේ චිත්‍රයක් පළ කරනවා නම් ඔයා වග බලා ගන්න ඕන අනිවාර්යෙන් ඒ චිත්‍ර ශිල්පියා කවුද කියලා කියන්න. ඒ වගේම තමයි ඔයාට ඒ reference එක ඒක source එක හොයා ගන්න බැරි නම් ඔයාට කරන්න තියෙන අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලද්දක් බවට සාක්ෂාත් කරලා මේක publish කරන එක. ඉතින් මෙතෙන්දී ගොඩක් වෙලාවට තමන්ගේ නිර්මාණයක් වශයෙන් පටලවන එක ඇත්තටම හොඳ දෙයක් නෙමෙයි. මෙන්න මේ කරුණ ගැන ඉස්සරහට ටිකක් හිතන්න. වෙන කෙනෙක්ගේ දෙයක් ගනිද්දි ඡායාරූපයක් වේවා චිත්‍රයක් වේවා ඔය වගේ ඕනම දෙයක් ගනිද්දි හිතන්න මොකද මුල් නිර්මාණය නැත්නම් ඔයාට ඊළඟ නිර්මාණය කරගන්නත් බැරි වෙන්න පුළුවන්. ෆොටෝ එකක් වුණත් එහෙමයි. ෆොටෝ එකක් ගනිද්දි මුල් නිර්මාණය ඒක
ඒ නිර්මාණයේ සියලුම අයිතිය මුල් නිර්මාණයේ සිද්ධ කළ තැනටට අයිති. අපිට අයිතියක් නැහැ කිසිම වෙලාවක ඒක අපිට උණු උණු විදියට පාවිච්චි කරන්න. ගොඩ දෙනෙක් මගේ වීඩියෝස් වලත් අහන දෙයක් තමයි ඇයි ඔයා රෙෆරන්ස් ඉමේජ් එක ඉදිරිපත් කරන්නේ නැත්තේ කියලා. මොකද මම කමිෂන් වර්ක් කරන හැම වැඩක්ම වගේ රෙෆරන්ස් ඉමේජ් එකක් විදියට ඉදිරිපත් කරන්න මට බෑ. මොකද ඒවයි අයිතිය තියෙන්නේ ඒ රෙෆරන්ස් ඉමේජ් එක දුන්නු මගෙන් වැඩේ කරගන්නාපු ක්ලයන්ට්. ඉතින් මට තදාචාරයක් තියෙනවා. ඒ වගේම තමයි සදාචාරාත්මක විරෝධී ලෙස මට බෑ මගේ අභිමතය පරිදි අර ෆොටෝ එක ඔයාලට පේන්න මෙතන දාන්න. අවසරයක් ලැබුණු වෙලාවක ඕනම් වෙලාවක මම ලෑස්ති මගේ රෙෆරන්ස් ඉමේජ් එක ඉදිරිපත් කරන්න. හැබැයි මම කිසිම සෝෂල් මීඩියා එකක රෙෆරන්ස් ඉමේජ් එක ඉදිරිපත් කරන්නේ නැහැ සදාචාරාත්මක කාරණයක් නිසා. අනිත් කාරණාව තමයි ඔබ ඒ වගේ දෙයකට විතරක් නෙමෙයි ඔයාලා ගොඩක් වෙලාවට තව කෙනෙක්ගේ චිත්‍රයක් නැත්නම් නිර්මාණයක් නැත්නම් ෆොටෝ එකක් පාවිච්චි කරන්න පුළුවන් ඔයාගේ මොකක් හරි ලිපියක් ඉදිරිපත් කරන්න. මොකක් හරි ලිපියක්. ඉතින් මෙන්න මේ වගේ ලිපියක් ඉදිරිපත් කරද්දී කරන්න භාවිතා කරද්දිත් ඒ කියන්නේ තමන්ගේ අදහසක් ඉදිරිපත් කරන්නනේ අනුන්ගේ චිත්‍රයක් හරි මොකක් හරි එකක් පාවිච්චි කරන්නේ. අන්න ඒ වගේ අවස්ථාවකදීත් ඔයා ඒ වගේ වෙලාවකට ඒ මුල් නිර්මාණය කරපු කෙනාගෙන් විමසන්න වග බලා ගන්න ඕන. එහෙම උනේ නැති වුණොත් ප්‍රශ්නයකට මැදි වෙන්න පුළුවන්. මොකද ඒ වගේ අවස්ථාවකදී අර වගේ ප්‍රශ්නයක් ඇදෙන්න පුළුවන්. මොකද තවත් මිත්‍රයෙක්ට වෙලා තිබුණා චිත්‍රයක් ඇඳලා ඉන්ටර්නැෂනල් ආටිස්ට් කෙනෙක්ගේ චිත්‍රයක් එයා ඇඳලා ඒ ආටිස්ට් ගෙන් රිස්ට්‍රික්ෂන් එකක් ලැබිලා තිබුණා මෙයාට ඒ චිත්‍ර ඇඳීම සම්බන්ධව. අන්තිමට එයාට ඒ චිත්‍රය ඒ ආටිස්ට්ටම තැපැල් කරලා යවන්න සිද්ධ වුණා. නැත්නම් එයා නීතිමය ක්‍රියාමාර්ග ගන්නවයි කියලා දන්වපු නිසා. ඉතින් ඔන්න ඔය විදිහේ ගැටලු අපිට මේ සදාචාරය ගැන කතා කරද්දී එන්න පුළුවන්. ඉතින් Tamanට හැම වෙලේම අනිත් අයට ගරු කරලා අනිත් අයත් එක්ක සුහදශීලීව වැඩ කරන්න පුරුදු වුණොත් මේ සදාචාරය සම්බන්ධ ලොකු ගැටලු මතුවෙන්නේ නැහැ. වෙන කෙනෙක්ගේ දෙයක් Tamanගේ වගේ පාවිච්චි කරන්න එපා. ඒ අදාළ කෙනාට ලැජ්ජාවක් නැතුව මුල් හිමිකරුට ක්‍රෙඩිට්ස් ලබා දෙන්න, එයාව මතක් කරන්න, එයා ගැන අනිත් අයට හඳුන්වලා දෙන්න, අන්න ඒ වගේ වැඩක් කරන්න. අන්තර්ජාලයෙන් ගත්ත ෆොටෝ එකක්, වීඩියෝ එකක් මොකක් හරි දෙයක් පාවිච්චි කරනවා නම් ඒකටත් අඩුම තරමේ අන්තර්ජාලයෙන් ගත්ත මගේ දෙයක් නෙමෙයි කියලවත් යන්න වග බලා ගන්න. මොකද අනුන්ගේ දේවල් අපේ විදියට පාවිච්චි කරලා අපිට කවදාකවත් හරියන්නේත් නැහැ, හරි ගිහිල්ලත් නැහැ. ඒ නිසා මම හිතනවා ඔයාලත් මේ සම්බන්ධව සරහට කතිකාවතක් ගොඩනගා ගනිවි. මේ අනුන්ගේ දේවල් පාවිච්චි කිරීම සම්බන්ධව අපිට මට අමතක වෙච්ච කාරණාවක් තියෙනවා කියන්න. එතකොට දැන් ලංකාවේ වගේ රටවල් වල අපේ තියෙනවා සාම්ප්‍රදායික චිත්‍ර ක්‍රම. එතකොට සීගිරි බිතුසිතුවම් තියෙනවා. මේ වගේ දේවල් වුණත් අඳිද්දි ඇඳලා පළ කරද්දි හොඳට ඒක පළ කරද්දි කියන්න ඕනේ. හැමෝම දන්නවා මේක සීගිරි බිතුසිතුවමක් කියලා. ඔළුවේ තියාගන්න මේක අඳින්නේ අපි ඉස්සර රජදරුවන්ගේ කාලේ ඇඳපු දෙයක්, මගේ දෙයක් නෙමෙයි, මගේ නිර්මාණයක් නෙමෙයි. හැබැයි ඒක කොපියක්. ලංකාවේ දැනට ලංකාව විතරක් නෙවෙයි මුළු ලෝකෙම දැනට පාවිච්චි කරනවා මාස්ටර් කොපින් කියලා දෙයක්. ඒ කියන්නේ ඕල්ඩ් මාස්ටර්ස්ලාගේ චිත්‍ර නැවත නැවත කොපි කරන එක. මේ නැවත නැවත කොපි කරන්න ඒකත් එක්තරා ආකාරයේ කලාවක්. ඒ කලාව ඒ විදියට කරන්න ඕන, නැතුව ආවට ගියාට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි ඒකත්. ඒ ගැන දැනගෙන එහෙනම් අපි මෙතනින් අපේ අද කතාබහ ඉවර කරමු. මම කියන්නේ ඔයාලට මේ සම්බන්ධව අනිවාර්යෙන් Facebook මාධ්‍ය ජාලාවල, ඒ වගේම තමයි වෙන ඕනම සෝෂල් මීඩියා ප්ලට්ෆෝම් එකක, එතකොට YouTube වල, ඔයා YouTube වල ඉන්න කෙනෙක් නම් ඒ වගේ තැනක හැම තැනකම වගේ මේ සම්බන්ධව කතා කරන්න. කතා කරලා මොකක් හරි මේ ගැන හඬක් නගන්න ඕන. අනිත් එක තමයි කොපිරයිට් ගැන. මේ හැම දෙයක් ගැනම අපි කතා කරන්න ඕන. චිත්‍ර ඇඳ ඇඳම ඉඳලා වැඩක් නැහැ. මොකද අපි හැමෝම දන්නවා අපේ ලංකාවේ ආටිස්ට් කෙනෙක් කියන්නේ මොන වගේ තත්ත්වයක්ද, වෙන රටක ආටිස්ට් කෙනෙක් කියන්නේ මොන වගේ තත්ත්වයක්ද කියලා. ගොඩ දෙනෙක් දැන් මෙන්න මේ අන්තර්ජාලය තියෙන නිසාම දන්නවා. ඒ වගේ තමයි පිටරටවල් වල ගිහපු යාළුවෝ ඇති, ඔයාලගේ අයියලා අක්කලා නංගිලා මල්ලිලා අම්මලා තාත්තලා මාමලා හැමෝම ඇති. ඒ වගේ කට්ටියකින් අහලා දැනගන්න පිටරටවල් වල ආටිස්ට් කෙනෙක් ඉන්නේ කොහොමද, ලංකාවේ ආටිස්ට් කෙනෙක් ඉන්නේ මොන විදියටද කියලා. ඉතින් අපිට ඒ තැන හම්බ වෙලා තියෙන මෙන්න මේ බුද්ධිමය දේපල ගැටලුව නිසා. ඉතින් අනුන්ගේ දෙයක් තමන්ගේ වගේ පාවිච්චි කරන්න එපා. ඒක අනුන්ගේ කියලා ඒත්තු ගන්නන්න හැම වෙලාවකම. නැත්නම් එහෙම කරන්න බැරි නම් අනුන්ගේ වැඩ කරන්න යන්න එපා. අමංගේ වැඩක් කරගෙන පාඩුවේ ඉන්න. එහෙනම් අපේ channel එක ඉස්සරහට මේ වගේ වීඩියෝ ගැන දේවල් දාන්න ඕන නම් මට පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම තමයි මේ වගේ තව හැංගිච්ච කාරණා ගොඩක් තියෙන්න පුළුවන්. ඒ වගේ දේවල් අපේ කමෙන්ට් සෙක්ෂන් එකේ දාලා මට කියන්න, ඉස්සරහට කියන්න මාතෘකා සපයන්න පුළුවන් නම් ඒක ගොඩක් හොඳයි කියලා මම කියනවා. ඉතින් මේක ගැන කතා කරන්න ඔයා මෙච්චර කල් අපේ channel එකත් එක්ක රැඳිලා හිටියා නම් දන්නව ඇති. දැනට මගේ channel එක ඇතුලේ චිත්‍ර අඳින වීඩියෝස්, ඒ වගේම ටියුටෝරියල්ස්, ඒ වගේම තමයි ටයිම් ලැබ්, තව ගොඩක් equipment ගැන කරපු වීඩියෝස් ගොඩක් තියෙනවා. ඒ හැම වීඩියෝ එකක්ම
බලන්න කියලා මම ඇත්තටම ආරාධනා කරලා ඉන්නවා ඔය කට්ටියන්ගෙන් ඒ වගේම තමයි අපේ channel එක තාම subscribe කරලා නැත්නම් පල්ලෙහා දිනන රතුපාට subscribe button එක ඒ වගේම තමයි notification bell icon එකත් අනිවාර්යෙන්ම ඕල් දාලා තියාගන්න එතකොට අපේ video එකක් දාපු ගමන් ඔයාට notification එකකින් බලන්න පුළුවන් ඒ වගේම තමයි වෙන කෙනෙක්ට දැනගන්න මේ video එක ඇතුලේ මම කියනවා අනිවාර්යෙන්ම මේක share කරන්න කියලා මේ video එක හොඳයි කියලා හිතනවනම් like එකකුත් දාන්න එහෙනම් මං ගිහින් එන්නම් මම ජනිත් අයවන්